කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අපේ ගොවි මහතුන් අතර තියෙන ගහකට පොත්ත මෙන් ඍජු සම්බන්ධතාවයක්. ඒ ඍජු සම්බන්ධතාවයේ පවතින නිසා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැම විටම ගොවි මහතුන්ගේ ගැටළු වලට විසඳුම් හොයන්න උත්සුක වෙනවා. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ අංශය මගින් හැම විටම ගොවි මහතුන් ගැටළුවට විසඳුම් හොයනා වගේම එම පර්යේෂණ දත්ත තොරතුරු ගොවි මහතුරු වෙත ගෙන යන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ව්‍යාප්ති අංශයේ ශ්‍රේෂ්ඨගත කෘෂිකාර්ම උපදේශකවරුන් තමයි මේ කාර්ය නොපිලිලා ඉෂ්ට කරන්නේ. ඉතින් අද ඔබට හඳුන්වා දෙන්නේ බඩේරුඟු වගාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මගින් සොයාගත් නව තොරතුරු. ඒ වගේම තව නව තාක්ෂණික දැනුම භාවිතා කරලා ඌව පළාතේ ගොවි ජනතාවගේ බඩේරුඟු වගා බිම් කොහොමද සාර්ථකුනේ කියන එක ගෙනෙන්නේ. බඩේරිඟු වගාවට හොඳින් පැතිරුණු වර්ෂාපතනයක් පැවතීම සහ සෙල්සියස් අංශක 25ත් 30ක උෂ්ණත්වයක් පැවතීම ඉතා යෝග්‍ය වෙනවා. බිම් සැකසීමේදී සෙන්ටිමීටර 15ත් 20ත් ගැඹුරට සීසෑම මගින් වගාවට යෝග්‍ය පසුබිමක් සැකසෙනවා. පළාත බඩේරුඟු වගාව සම්බන්ධයෙන් විශේෂ තැනක් ගන්නවා. මොකද දේශීය නිෂ්පාදනයට 30%ක් විතර දායකත්වයක් ලබා දෙන්නේ ඌව පළාතේ. සෞභාග්‍ය කෘෂිකර්ම වැඩසටහන යටතේ අපිට මේ භෝග 13ක් වී සහ අතිරේක ආහාර භෝග ඇතුළුව භෝග 13ක් සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලබා දීලා තියෙනවා. මේ සඳහා අපි බීජ සහනාධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම තාක්ෂණික පැකේජයක් විදිහට තමයි අපි මේ බඩේරිඟු වගාව විශේෂයෙන් කරගෙන යන්නේ. මම හිතනවා මේ සෞභාග්‍ය වැඩසටහන යටතේ විශේෂයෙන් මේ භෝග 13 වැඩසටහන යටතේ අපිට පුළුවන්කම ලැබෙනවා දේශීය බඩේරිඟු නිෂ්පාදනයට විශේෂ දායකත්වයක් සපයන්න ඌව පළාතේ. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මයියංගන කලාපයේ රිදීමාලියද්ද කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන් ලබන මහකන්නේට අදාළ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මයියංගන කලාපයේ ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන සහ ගොවීන්ගේ උනන්දුව මත හා මහපරිමාණ මට්ටමින් කරන කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් කීපයක් මේ කලාපය තුළ විශාල වශයෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ එක අවස්ථාවකට තමයි අපි මේ සම්බන්ධ වෙලා තින්නේ. අපේ යලකන්නේ අවසානය සමග රජයෙන් ක්‍රියාත්මක කළ රසායනික පොහොර සීමා කිරීම නිසා ගොවීන් තමන්ගේ වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරනවා. මාස් කන්නේ තමන්ගේ බඩේරුඟු වගාවට ඒ වගේම අතිරේක ආහාර භෝගවල සඳහා සහ වී සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා විශේෂයෙන් මයියංගන කලාපය තුළ කලාපයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය ගොවීන් ඉතා කුඩා මට්ටමින් සහ කුඩා පරිමාණයෙන් ඒ වගේම මධ්‍යම පරිමාණයෙන් සහ විශාල පරිමාණයෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් මෙහි විශාල වශයෙන් තියෙනවා. බඩේරිඟු වගාවට පසුගිය කාල වකවානුව තුල මහත් ආන්දෝලනයකට ලක්වන්නට සිදු වුණේ සේනා දළබුවාගේ හානිය නිසායි. මේ කෙටි පරතර ක්‍රමය නිසාත් සේනා දළබුවාගේ හානිය වැඩි වීමට බොහෝසේ ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් එම නිලධාරීන් සේනා දළබුවා මර්ධනයට අවශ්‍ය පියවර නිසි කලට අනුගමනය කිරීම නිසා සේනා දළබුවාට බඩේරිඟු වගාවට හානි කිරීමට ඉඩ ලැබී නොමැති බවයි අපට පෙනුනේ. එතන අපි දන්නවා සේනා දළඹු උවදුර මේ ප්‍රදේශයේ තිබුණා. වගාව මුලින්ම පිහිටවීමට පෙර අපි සේනා දළඹු උගුල් අපි සවි කරා. එතකොට
සලබයන් තමයි මේකට අහු වෙන්නේ අපි මේ සලබයන්ගේ පිරිමි සලබයා තමයි මේකට අහු වෙන්නේ මේ සලබ ගහණය ගන්න කිරීමෙන් කරලා තමයි අපි මාසයක් ගියාට පස්සේ අපි වගාව පිහිඩුවේ සලබයන් වගේ ඉන්න අපි ගන්න කිරීමක් සිදු කරා දින 3න් 3ට කොහොමද මේ උගලට අහු වෙන සලබයින් ගන්න ඊට පස්සේ අපි දිනකට සාමාන්‍ය 3ක් වගේ ප්‍රමාණයක් නැත්නම් අපි දිනක දින 3කට සලබේව ප්‍රමාණය 3ක් වගේ වෙන්න තමයි අපි ගන්න කිරීම සිදු කරලා ඒ දළඹ හානිය අඩු වෙනකොට තමයි මාසය ගියාට පස්සේ මේ වගාව ශේෂ්ත්‍ර ස්ථාපනය කළේ අපි අද දින පැමිණලා සිටින්නේ බඩේරුවගේ ආදර්ශයකට මේක ක්‍රමාදර්ශයක් විදිහට තමයි ක්‍රියාත්මක කරේ අපේ මුලින් බඩේරුවගාවේ නිර්දේශය තිබුණේ සෙන්ටිමීටර් 60යි 60 පැල දෙකක් එහෙම නැත්නම් සෙන්ටිමීටර් 60යි 30යි කියන පරතරයට එක ඇටයක් එහෙම නැත්නම් එක පැලයක් තමයි අපි පාවිච්චි කරේ. නමුත් මෙතනදී අපිට විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අලුතින් හඳුන්වලා දුන්නා සෙන්ටිමීටර් 45යි සෙන්ටිමීටර් 30යි කියන නව නිර්දේශිත පරතරේ. ඒ වගේම තමයි මේකෙදි බිම් සකස් කිරීමේදී අපි ලොකු වෙනසක් කරලා තියෙනවා. මුල සිටම අපි බිම් සකස් කිරීම කරේ එක්වරයි බිම් සකස් කිරීම සිද්ධ කරේ. නමුත් මෙතනදී අපි දෙවරක් බිම් සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව තැටි නගුල හෝ කොකු නගුල පාවිච්චි කරලා බිම් සකස් කරලා මූලික බිම් සකස් කිරීම සිද්ධ කරලා ඊට පස්සේ රොටරි පාවිච්චි කරලා දෙවැනි බිම් සකස් කිරීම සිද්ධ කරනවා මෙතෙන්දී පරතරය අපි සෙන්ටිමීටර 45ක් පෙළිය අතර පැල අතර සෙන්ටිමීටර 30ක් වෙන විදිහට එක් බීජයක් තමයි පාවිච්චි කරේ හරි එතකොට අපි නව ආදර්ශයෙන් ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා බඩේක බීජ ප්‍රමාණය වෙනස් වුණා එතකොට පැල ගහනත් වෙනස් වුණා අතීතයේදී අක්කරයකට දෙමුහුම් බඩිරුගු වලින් අපි නැත්තම් හෙක්ටයාරයකට දෙමුහුම් බඩිරුගු වගා කරොත් පැල 55000ක වගේ ප්‍රමාණයක් ආවා. නමුත් මේ ගන්නේ කිරීමත් එක්ක හෙක්ටයාරයකට අපි ආවා බීජ ගහණේ වැඩි කිරීමත් එක්ක 71000ක වගේ පැල ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ වගාවන් තුල පැල ගහණේ වැඩි. පැල ගහණේ වැඩි වෙනවත් එක්කම අපි දන්නවා මේකේ කරල් ප්‍රමාණයත් වැඩි. කරල් ප්‍රමාණය වැඩි වෙනවා අපි දන්නවා අස්සන්නත් වැඩි. නැන්ද මම හිතන්නේ සාර්ථක විදියට අස්සන්න නැත්තම් අපි ගන්න ගහක කරල් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. තනි ගහක් අපි වගා කරන්නේ සෙන්ටිමීටර 45යි සෙන්ටිමීටර 30 පරතරයට. එතකොට අපි දන්නවා මේ තනි ගහේ කඳ ප්‍රමාණව විශාල වෙලා තියෙනවා. ගහේ උසස්චම් ප්‍රමාණයකට අඩු වෙලා කඳ මහත් වෙලා විශාල කරලක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි નિયમિત පරතරේ මේකට ලැබිලා තියෙනවා. ඊට අමතරව වල් පාලනේ ජල සම්පාදනය කරන්න කොහොමද? ඒ සියල්ලක්ම අපි කියලා දුන්නා. අපි નિયમિત පරතරේට මේ පැල නැත්නම් බීජ ඉන්දුවේ. එතකොටත් අපි බීජ ඉන්දන කොටත් අපි දන්නවා යම්කි සලකුණු කිරීමේ උපකරණයක් තියෙනවා. මාකරක කියනවා. හරි ඒ සලකුණු කිරීමේ උපකරණය අපි දන්නවා සෙන්ටිමීටර 45 සෙන්ටිමීටර 30 පරතරේට තමයි අපි ඒක සලකුණු කරලා අපි හදාගෙන තියෙන්නේ. ඒකෙන් අපි සලකුණු කරලා පෙළි සලකුණු කරලා බීජ ශේෂ්ත්‍රයට ඉන්දුවා. එතකොට අපි નિયમિત මූලික පොහොරත් යොදලා තමයි මේ බීජ සිටුවීම සිදු කළේ. ඊට පස්සේ මේ වගා මම හිතන්නේ මල් මර්ධනය ජල සම්පාදනයේ මේ විදිහටම ගොයින් හොඳින් සිදු කරන නිසා හොඳ වගාවක් දැනට ශේෂය තුළ දකින්න සිදු වෙනවා. මේකත් එක්ක මම හිතන්නේ ගොවියා ගොඩාක් උනන්දුව වැඩි වෙලා මේ වගාව සාර්ථකව කරනවා තියෙනවා. මේ වගා බල මම හිතන්නේ ගොඩාක් ගොවීන් මේ අඩු පරතරයේ නැත්තම් අපි අතීතයේ තිබුණු වැඩි පරතරයේ අඩු කරලා සෙන්ටිමීටර 45 තියේ වර්තමාන තත්ත්වයට අපි වගා කරලා තියෙනවා. ඇත්තට මේ සාර්ථක වගාවක් මේකෙන් අපි දන්නවා ඉදිරියේදී අස්සන සමීක්ෂණයක් කරලා මේකේ අස්සන ගන්න කියලා අපිට අනිවාර්යෙන් පුළුවන් වෙයි අපේ තිබුණු මෙක්ටික් ටොන් 5 හෙක්ටයාර අස්සන්න අඩ දක්වා වැඩි කරගන්න. මෙම නව පරතර ක්‍රමය නිසා බඩිරිඟු ගොවීන්ට වාසි රසක් ලැබිලා මේ ප්‍රදේශය තරමක් ජල හිඟ තත්වයක තමයි පවතින්නේ. වගාවේ අඩු පරතරය නිසා ඉක්මනින් ශේෂ්ත්‍රය වැසී යන බැවින් ජලය අඩු ප්‍රමාණයකුයි මේ පරතරය නිසා අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඒ වගේම වෙනදාට වඩා වල් මර්ධනය පහසු බවත් අපට වැටහුණා. ගොවි මහතුන් පවසන ආකාරයට ශේෂ්ත්‍රය ඉක්මනින් බඩිරිඟු වගාවෙන් වැසී යන හින්දා වල් පැලෑටි වර්ධනයත් දුර්වල වෙලා තියෙනවා. ඒ වගේම දෙවරක් ගැඹුරට හොඳින් සීසෑම නිසා වගාව ශස්ත්‍රීක වූ බව තමයි ගොවි මහතුන්ගේ මතය. අපි වෙන සැරවල් වල මේ එක සැරයක් රොටලි ගහලා තමයි ඉරිඟු හිටවන්නේ. ඊට පස්සේ අපිට මේ ආයතනය මගෙන් කියලා දුන්න විදිහට මුලින්ම කොක්ක දාලා බිම පොලව කඩලා පස්සේ දෙවෙනි සැරේට රොටලිය දාලා මූලික බිම් සැකසීම කරලා තමයි අපි ඉරිඟු හිටෙව්වේ. වෙන සැරවල් අපි එහෙම මේ පරතරයකටනේ අපිට ඉතින් හිතු මට මනා පිට එහෙම මේ
තමයි බීජයට හිටවන්නේ. දැන් අපිට මේ ආයතනයෙන් කියලා දුන්නා තේලිය අතර ප්‍රමාණය අඩි 1හමාරක්, පැල අතර ප්‍රමාණය අඩි 1 ප්‍රමාණය අරගෙන බීජ හිටවන්න කියලා. අපි ඒක ඒ ආකාරයට තමයි මේ සැරේ බීජ ටික හිටෙව්වේ. අපි වෙන සැරවල වල හිටවන විදිහටම මේ බීජ හිටවීම අර පල්ලෙහා කොටසක එහෙම කරා. එතකොට ඒ බලනකොට දැන් මේ ආයතනය මගෙන් කියලා දුන්න ඒ ප්‍රමිතියට ඉරුඟු හිටෙව්වට පස්සේ අපිට කරලෙන් ඒ වෙනස හොඳට දැනෙනවා. පේනවා කරල ලොකුවට එහෙම මේ දැන දැක ගන්න පුළුවන්. දැන් අපි අර වෙන සැරවල හිටපු ආකාරයට හිටවපු කොටසේ කරල පුංචි. ඔව් දැන් මේ සැරේ දැන් මේ කිව්ව විදිහට හිටවපු කොටසේ මේ ඉරුඟු කරල ලොකුවට තියෙනවා. ඒක අපිට ගොඩක් වාසිදායකයි. මේ ක්‍රමය හොඳයි කියලා මම කියනවා. අපිට මේ ඉරුඟු වගාවට ගොඩාක්ම මේ උපදෙස් දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් අරගෙන අපේ හැම ගොවියෙකුටම මේ වගේ උපදෙස් ටික දීලා මේ වගේ ඉරුඟු වගාව සාර්ථක කරගන්න මේ උපදෙස් ටික ලැබෙයි කියලා. अपे मे ए महत्या निर्देश करपो मे बी जाते मे भीम शाख सीम हरियट करला मे आडी एक हमारे आडी ए पारत रेट मम बीज इंदा हुए इतने मे होंद सार्थक मे फेनमकन वा मे खराल तुल मे वैडी अटपे माने हिटवेन वा मम हितन वा होंद आदाय मंत्री के මේ විශ්වාස කරන්න පුළුවන් මට මේ කරලුත් හොඳට තියෙනවා මේම වෙනදා අපි හිතුවනවට වැඩිය සාර්ථක මේ ආදායමක් තියෙනවා කියන බලාපොරොත්තුව තියෙනවා මගේ ඉඩ මේ මේ අක්කරයක් මම කරලා තියෙන්නේ ඉතින් මේ වෙනදාට වැඩිය වැඩි අට ප්‍රමාණයක් හිට වෙලා තියෙනවා මේ වැඩි ගස් ප්‍රමාණයක් තියෙනවා ඒ හින්දා මේ වැඩි ආදායමක් මට බලාපොරොත්තු වෙන්න පුළුවන් නව පරතර ක්‍රමය හඳුන්වා දීමත් සමග තාක්ෂණික කරුණු රාශියක් හඳුන්වා දීමත් සිදුව තිබෙනවා. ගැඹුරට සීසෑම සහ දෙවරක් බීම් සැකසීම, කාබනික පොහොර භාවිතය, ජල කළමනාකරණය වගේම සේනා දලබුවා මර්ධනයට ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රම අනුගමනය කිරීම වගේ ක්‍රම රාශියක් මෙහිදී හඳුන්වා දීමත් සිදු වුණා. එම ක්‍රම නිසි තාක්ෂණයක් අනුව ගොවි මහතුන් භාවිත කිරීම නිසා අද වන විට ඉතා සරුසාරව පවතින බඩිරිඟු වගා ශේත්‍රය දෙස ඔවුන් නිත්‍යමන්නේ නිහතමානී සතුටකින්. ඌපලාත්තේ විසෙන අපේ ගොවියන්තාවට බඩිරිඟු වගා සඳහා හඳුන්වා දුන් මේ තාක්ෂණීය පිළිබඳව විමසීමක් කිරීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් විමසන්න අධ්‍යක්ෂක ඌපලත් කුෂ්කන්ද පාර්තමේන්තුව බදුල්ල කියන ලිපිනයට ලිවීමෙන් එවගේම තිරී දිස්න දුරකථන අංකයට ඇමතීමක් ලබා දෙනු ඔබට පුළුවන් ඔබට අවශ්‍ය තාක්ෂණික කරුණු දැනගන්න. ඒ විතරක් නෙවෙයි අපේ රටේ අනිකුත් පළාත්වල විසෙන ගොවි ජනතාවට තමන්ගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න නම් ඔබට යා යුතු එකම ස්ථානය කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලය. සවුන්දස් ගියොත් ඔබට අවශ්‍ය කරන ඕනෑම කෘෂිකර්ම දැනුමක් එතෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔබින් සමුගෙන යන්න තමයි මේ අවස්ථාව අපි උදා කරගන්නේ. ඔබින් සමුගෙන යනවා ඔබට ඔබගේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉදවන සෝදායි සතියක් වෙන විපාතනා කර Thank you.